அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்கக் கேட்டையாக ரூபியால் பனஸ் துனுக்கட்ட සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් දහවරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශයේ සමග මම ප්‍රමිත මහනාම මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල මුදල් විශුද්ධීකරණ චෝදනා ලැබූ ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල සහ බිරිඳ රිමාන්ඩ් කොරෝනා මරණ 500 ඉක්මවයි ෆාමේ සමාගමේ ඖෂධ ජාවාරම හෙළිවෙයි හිටපු ඇමති රාජිතටත් චෝදනා රාජිත් සේනාරත්න ඉතිහාසයේ පුරාවට මේ වෛද්‍ය අධ්‍යාපනය ආවම ප්‍රමිතිය ගැසට් කිරීම වළක්වනු ලැබුවා වෙන්කල ස්ථානයක් තිබියදී මහා පාරේ කළ විරෝධතාවෙන් ගාලු මෝදර උණුසුම් වෙයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී එයාබස් සමාගමෙන් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ මාස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී වර්ෂයේදී එයාබස් සමාගම ගුවන් යානා 14ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලෙවි කරගැනීමේ අරමුණින් ගුවන් යානා ව්‍යාපාර පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකුගේ බිරිඳට ඇමරිකානු ඩොලර් මිලියන 17ක මුදලක් අල්ලස් ලබා දීමට එකඟ කරවාගෙන ඇතැයි ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබුණා. පසුව ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ වූ අතර නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳ වරෙන්තුවක්ම තත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. අනතුරුව සැකකරුවන් දෙදෙනා අද පෙරවරුවේ නීතිඥ කුමාර්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වුණා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. පැය 6කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රඳවාගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා පස්වරු 3:30ට පමණ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ සිද්ධියේ දෙවන සැකකාරියගේ නමින් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ඇති ගිණුමේ විස්තර අදාළ බැංකුව විසින් එවා ඇති බවයි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමේදී සිංගප්පූරුවේ ආරම්භ කර ඇතැයි පැවසෙන ගිණුමට මුදල් බැර වූ ආකාරය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවත් ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අදාළ සැකකාරිය ප්‍රකාශ කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඔහු වැඩදුරටත් ප්‍රකාශ කළේ අදාළ ගිණුමට ප්‍රංශ සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් බැර වී ඇති අතර එම මුදලින් යම් කොටසක් ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් දෙදෙනෙකුගේ ගිණුමකට සම්ප්‍රේෂණය වී ඇතැයි අනාවරණ වී ඇති බවයි. එමෙන්ම ගිවිසුම ප්‍රකාරව ගුවන් යානා මිලදී නොගැනීම හේතුවෙන් මෙරට ගිණුමට බැර කළ මුදල මෙන්ම ඒ සඳහා වාරික වශයෙන් පොලියක්ද ප්‍රංශ සමාගමට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අතිශය සංකීර්ණ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දීම ඉදිරි විමර්ශන සඳහා බාධාවක් විය හැකි බවයි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරුවන් ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
මෙතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ නිවසයයි මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබූ නිවස ඔහුගේ නොවන බවට එහි සැබෑ හිමිකරුවන් පවසනවා. මෙතර මෙම අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. කෝප් වාර්තාව අනුව 2009 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ මුළු පාඩුව රුපියල් කෝටි 24000ක් වෙනවා. මේ 24000 ඇතුලේ තමයි මේ කෝටි ගණන් කැවසින්. මේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳගේ ගිණුම්ම. විශේෂ VIP කට්ටල දෙකක් ගුවන් යානා දේක සවිකිරණයේ සැලසුම් තිබුණා. ඒ නිසා මේක අවලංගු කිරීම සඳහා පහුගිය ආණ්ඩුව තීන්දුවක් ගන්නකොට අවලංගු කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 98ක් ගෙවුවා. මේ ගිවිසුම් වලින් ඉවත් වීමේදී මහජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා චරිත රත්වත්තගේ සුරේන් රත්වත්ත. 2015 නොවැම්බර් මාසේ මම ඇමති වුණාට පසුව අපි හොයාගත්ත ඩොලර් මිලියන 1397ක පාඩුව මේ රටට විඳින්න වෙයි කියලා මං ගන්න පුළුවන් හැම පියවරක්ම ගත්තා. අපේ ආණ්ඩුව යටතේ හිටපු සභාපති අජිත් ඩායස් මහතා, ඒ වගේම අපේ විධායක නිලධාරි සුරේන් රත්වත්තේ මහතා මං පත් කරේ නැහැ. ඒතර කවුද මේ අය පත් කරේ? කවුද මේ අයට වගකීම් බාර දුන්නේ? ඩොලර් මිලියන 98කට මේ අඩු කිරීම සම්බන්ධව කාලේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ උපදේශකයා තමයි යන්නේ මේ ඩීල් එක කතා කරන්න. ඒතර මුදල් අමාත්‍යංශයේ ලේකම් කොහෙද හිටියේ? ශ්‍රී ලංකනගේ අධ්‍යක්ෂ මණ්ඩලය බොහොම හිතුවක්කාර විදියට කටයුතු කරේ. ඒ කාලේ ඇමතිවරයා හැටියට මං ඉල්ලන මගේ ડોකියුමන්ට් ටික මට දුන්නේ නැහැ. මාව අසරණ කරා. මම ඒගොල්ලෝ පත් කරේ නැහැ. මට ඒක කරන්න දෙයක් තිබුණේ නැහැ. විෂය භාර ඇමතිතුමාට පිටින් තව ඇමතිවරයෙක් වැඩ කළා තියෙනවා. එතකොට ඒක කරන්න නොතිබීම තුළ ඩොලර් මිලියන 13ක් ලංකාවේ රජයට කොහෙන් හරි පාඩුලාතියෙනවා. කෝටි 234ක්. මේ කෝටි 234ට වග් කියන්නේ කවුද? කාටද දෙනම් මේක ගියේ? නායකයෝ කවුද? කවුද මේකට තීන්දුව ගත්තේ? දවසේ පුවත. නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙවැනි විට ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 565ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් 28කින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 28,000කට අධිකයි. නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකිරෙන රෝගීන් 16 දෙනෙක් මේ වන විට මෙරට රෝහල් 9ක ප්‍රතිකාර ලබනවා. එම වෛරසය මැඩලීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. අපේ රටේ හම්බෙච්ච චීන කාන්තාව ආසාදනය වුණා කියන එක තහවුරු වෙලා තියෙනවනේ. එතකොට ඒක කන්ට්‍රෝල් වුණේ මොන ආකාරයකින්ද? මේක වෛරස් වුණා. එතකොට වෛරස් වලට හුඟක් වෙලාවට ප්‍රතිකාර නැහැ. ඒ කියන්නේ නිශ්චිත. ඔබ අපිට හැදෙන්නේ උණ කැස්සෙන් බිරිසාව. ඒ වගේම රෝගයක් තමයි මේකත්. කිසිම බෙහෙතක් නොගෙන හිටියත් සාමාන්‍ය කැස්ස එම්බිරිසාව හොඳ වෙනවා. නමුත් අර ඒ ලක්ෂණ වලට තමයි ප්‍රතිකාර ගන්න. සාමාන්‍යයෙන් දේශීය වෛද්‍ය ක්‍රම යටතේ තියෙනවානේ ප්‍රතිශක්තිය වැඩි වෙන කොත්තමල්ලි, වෙනිවල් ගැට. ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම තමයි වැදගත්. මේ කිව්ව කාරණා පොඩ්ඩක් අත්දැකීම් බැලුවද කියන කාන්තාවට මේ දීලා එහෙම මොනවද කියන්නේ? මම ආවද මේ දෙවියන් ඔබතුමියා බිලියන 3ක් බෙහෙත් හිඟය කියන්නේ මෙහෙමයි. පසුගිය රජය බෙහෙත් ගෙනල්ලා තිබුණාට ඒ බෙහෙත් වලට මුදල් ගෙවලා නැහැ. ඒ නිසා බිලියන 25ක පමණ මුදල් අපිට ගෙවන්න තියෙනවා. ඒ ගෙවන්න තියෙනකොට මේ සමාගම් බෙහෙත් ගේන එකත් පොඩ්ඩක් මන්දගාමී වෙනවා. ඒතර මේ පහුගිය ආණ්ඩුවේ පරණ පව් තමයි මේ අපිටත් යම් කිසි මට්ටමක ගෙවන්න වෙලා තියෙන්නේ. කොරෝනා වෛරසයේ වැළඳී ඇති බවට සැක සහිත රෝගියෙකු බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ කරුණු පිළිබඳවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. බදුල්ල රෝගිය ගැන ලොකු මේ කලබගෙන නැතව මොකද මේ බදුල්ලට ආවේ ජීවිතලා ඉන්න ළමෙක් කියලා එහෙම කෙනෙක් නෙවෙයි. මොනරාගලින් තමයි අවිල්ල තිබුණේ කීනේ අධ්‍යාපනය ලබන අපේ දරුවේ. ඒක විශේෂ දෙයක් නෙවෙයි. ඒතර මේ දරුවා කොහොම හොඳින් ඉන්නවා ටෙස්ට් සාම්පල් ලැබලා තියෙනවා. එයාට තියෙන්නේ සෞඛ්‍යයක් විතරයි. මෙතර කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට සෙත්පතා අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වුණා. මුළු ලෝකයේම එක්තරා අන්දමකට අකර්මණ්‍ය වෙන මට්ටමට මේ රෝගී තත්ත්වය බලවත් වුණා. පසුගිය සතිය දෙක තුල රටක් දුකටපත් වුණාම අපි ඒ රටට පිහිට වෙන්න මේ උදාර පිරිත් දේශනය සමස්ත ලෝකම ආශිර්වාද පිණිස දේශනා කරනවා කියන පණිවිඩය මෑති ඒ අයට වෙන කිසිවක් අවශ්‍ය නැහැ. කොරෝනා වෛරසය ආසාදනය වුවන්ට සෙත්පතා කොළඹ වුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීද ඊයේ පස්වරුවේ බෝධි පූජා පින්කමක් පැවැත්වුණා.
ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සංවිධානය කළ එම පින්කමට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ද එක්ව සිටියා. අපි ආශිර්වාද කළා සෙත් ප්‍රාර්ථනා කරනවා ලෝකේ කොරෝනා වෛරසය තුරන් වෙලා චීනයේ ඇතුළු රෝග පීඩාවන්ට ලක් වෙච්ච සියලු ජනතාව විදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා. The Chinese government has taken all necessary measures to cure the patients, to control the spread of this virus, and also the embassy really appreciates the effort has been made by the Sri Lanka government, especially the doctors and nurses who have been make their dedications to cure the Chinese lady who has been confirmed with this virus. And we are also very touched by the Sri Lanka people who have extend the blessings and wishes to the Chinese people. Agramati Mahinda Rajapaksha Mahathage Pradhanathwen ee passuruwe Narahen Pita Abhayarama Viharasthaneedi da Bodhi Pooja Pinkama Pavathunu Athara ita merata seve neethu China jathikayanda ekwa sitiya. කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට සෙත්පතා දිවයිනේ තවත් විහාරස්ථාන ඇතුළු ස්ථාන රසකදී පින්කම් පැවැත්වුණා. වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගත්තා. අධිකරණ නියෝගද නොතකමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණේ ඒ සඳහා වෙනම ස්ථානයක් ඒ අසලම වෙන් කර තිබියදී. විශ්‍රාමිකයන්ගේ අයිතීන් සොරකීමේ ජාතික සංවිධානය අද පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් ඊට තවත් වෘත්තීය සමිතියක් විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. පසුව ඔවුන් පාගමනින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සංදේශයක් වාර දුන්නා. මේ අතර සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුව, විශ්‍රාමික එකමුතුව, උපාධිධාරීන්ගේ සංගමයේ ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද පස්සරවේ උද්ඝෝෂණයක් ආරම්භ කළේ වැටුප් පිෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙනමින්. උද්ඝෝෂණය සඳහා වෙනම ස්ථානයක් ඒ අසලම වෙන් කර තිබියදීත් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වුණේ මේ ආකාරයෙන්. පොලිසිය පැමිණ උද්ඝෝෂකයින්ට මාර්ගයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නද ඔවුන් ඊට එකඟතාව පළ කළේ නැහැ. එම ස්ථානයෙන් රථවාහන ගමන් කරවීමට පොලිසිය උත්සාහ ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. පසුව පොලිස් කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන්ද පැමිණ උද්ඝෝෂකයින් ඒ සඳහා වෙන් කළ ස්ථානයට යොමු කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත් උද්ඝෝෂකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අසල උද්ඝෝෂණ ස්ථානයේ මේ වන විටත් රැඳී සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.
උපාධිධාරීන්ගේ රැකියා ගැටලු විසඳීමට ඉදිරියේදී ඔවුන්ගේ උපාධිය ලබා ගන්නා විෂයන්ද රැකියා සඳහා ගැළපෙන පරිදි වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ වැවිලි සහ මූල්‍ය ආයතන රැසක නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී. ජනාධිපතිවරයා වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩල සමාජකයින්ද අදහම වුණේ ජනාධිපති කාර්යාලයේදී. අද උදේත් බැලුවොත් ඊයේ රෑත් බැලුවොත් විශාල ප්‍රමාණයක් මෙතෙන්ට එනවා උද්ඝෝෂණ කරලා පාරත් වහලා. මේ අය බැලුවම එකතකින් කනගාටු වෙන්නත් ඕන. උපාධිධාරීන් ඇවිල්ලා පාරේ වාඩි වෙලා රසාවල් ඉන්න. ඇත්තටම මේ ළමයින්ගේ එකතකින් ඒ ළමයින්ගෙත් වැරද්දක් නෙවෙයි අපේ ක්‍රමවේදේ වැරද්ද නිසා. උපාධියකුත් අරගෙන ඊට පස්සේ ඇවිල්ලා රැකියාවන් ඉල්ලගෙන පාරේ වාඩි වෙලා එක එක අයගේ අත්තකොළු බවට පත් වෙලා තියෙන එකත් අසරණ තත්ත්වයක්. දැනට 53,000ක් විතර ඉන්නවා උපාධිධාරීන්ට රැකියාවල් දෙන්න. ඒකෙදිත් අපිට විශාල අභියෝගයක් තියෙනවා. මේ අය නිකම්ම බන්ධගෙන නිකම්ම තැන්වලට දාන්නත් බෑ. මොකද මම ගෙනාව හැම දිස්ත්‍රික්කෙම දෙන්න උපාධිධාරීන්. මේ මෙතෙන්ටම ගෙනල්ලා ඒ හැම එක්කෙනෙක්ගේම ඇහුවම මොනවද කරලා තියෙන්නේ කියලා හැම එක්කෙනෙක්ම කරලා තියෙන්නේ සිංහල පාලි ඉතිහාසය. මේ අයව කොහොමද අපි මේ ආයතනවලට යොදවන්නේ? දැන් ඒ වුණු වැරද්ද වෙලා ඉවරයි. නමුත් අපි මේ අයව අඩුගානේ අවුරුද්දකවත් පුහුණුවක් විවිධ ශේෂ්ත්‍රවල නායකත්ව පුහුණුවක් පස්සේ විවිධ ශේෂ්ත්‍රවල මේ කර්මාන්තවල පුහුණුවක් මේවා ලබා දීලා තමයි අපි මේ අයව රැකියාවලට දාන්න පුළුවන් වෙලා. රැකියා දසලක්ෂයේ ව්‍යාපෘතියක් පිළිබඳව පසුගිය ආණ්ඩුව සඳහන් කළද එවැනි කිසිදු ව්‍යාපෘතියක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ යටතේ සිදු කර නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. ඒ එම ව්‍යාපෘති සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පසුගිය ආණ්ඩුව බලයට පැමිණීමට ඉදිරිපත් කළ ප්‍රධානතම පොරොන්දුව තමයි රැකියා දසලක්ෂයක් ලබා දීම. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශ විමසීමක් කර ඇති අතර එවැනි ක්‍රියාපෘතියක් එම අමාත්‍යාංශය මගින් සිදු නොකළ බව දන්වා ඇත. ඒතර මාධ්‍යවල විතරයි මේක තිබිලා තියෙන්නේ. වසර 5-30 කරපු මහා ප්‍රෝඩාවක් හෙලිකිරීමක් විදිහට මේ උත්තරය දකිනවා. ඒක තමයි ඇත්ත. තරුණයන්ට සම්පූර්ණයෙන් බොරු කරපු ආණ්ඩුවක්. ඕක්සකන් කර්මාන්තය හදනවා කිව්වා. ඒකේ රස්සාවල් දෙනවා කිව්වා. මොනවද නෝ කිව්වේ? ජාතික පක්ෂ මේකට උත්තර දෙන්න ඕනේ. ඉතින් මේ වගේ මෝඩ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ඕනේනේ. අපි මේ ව්‍යාපෘති රස්සාවල් දෙනවා පොතේ පතේ ලියලා තිබ්බේ නෑ. අපේ අර්ථසාධක අරමුදල් ගිණුම් ටික අරන් බලන්න රැකියා කීයක් ඒ අවුරුදු 4,000 දුන්නද කියලා. අපේ 110 අරමුණට අපි ගිහිල්ලා තියෙනවා. මේගොල්ලෝ කියන විදිහට අර ලක්ෂයක් ළමයි ටික මුලා කරන්න සමුර්ධියෙන් එළියට ඇදලා කැලෑවල් වල ගිහිල්ලා කානු කපන්නයි කානු සුද්ධ කරන්නයි දාන්න අපි කරුවේ නෑ. මෙතුමල්ලා රැකියා දසලක්ෂයක් දීලා ජනතාව ഇതുවල ගෙදර යවන එක බරපතල අසාධාරණයක්. මෙතුමල්ලා මෙච්චර ලොකු පින්කමක් කරලා තියෙනවා. ඔය රැකියා දසලක්ෂය බෙදී ගිය ආකාරයේ අනේ මේ ගරු සභාවට දැනුම් දෙන්න කියලා අපි කපීරසිං අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. අදත් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට 10,000කට ආසන්න තරුණ තරුණියන් උද්ඝෝෂණය කරනවා. විධිමත්ව දීපු රැකියාවල් වලට එයව ඩොට්ට දාලා තියෙනවා. හැබැයි ඔබතුමාලගේ ඔය 4,500ක් 10,000ක් එළියට දාලා නැහැ. කොන්ත්‍රාත් පදනම තුර තමයි ඒකන රස්සාවල් දීලා තිබුණේ. ඒ රස්සාවල් ටිකත් ඔබතුමාලා හරියට දුන්නේ නැහැ. සමහර රස්සාවල් දුන්නේ ගෙවල් ගානේ කැන්වසින් යන්න දිවා සංවර්ධ අධිකාරී. ඒක තමයි 37. ඒ සියයන් සමයි 19,00,000කින් තමුන්නාන්සලා මැතිවරණේ පෙරදුනේ. පළවෙනි අවධිය විතරක් මහ බැංකු වාර්තාවේ 3,00,000ක් රස්සාල් නඩු වුණා. තමුන්නාන්ස කොහෙද රස්සාල් නිර්මාණය කරුවේ? සංවර්ධනේ නතර කරුවා. තාක්ෂණපල් බොරු කියලා. ඕඩර් ප්ලීස්. ඒක සම්පූර්ණ අපි ප්‍රතික්ෂේප කරනවා. සෑහෙන කල් කෑ ගහන දෙනවම. අවුද බහ යන්න ඉස්සලා ගියා විපක්ෂයට. ඒ කාල වකවානුවේ 100,000 ගණනකගේ රස්සා අපි ස්ථිර කෙරෙව්වා. එළියට දැම්මේ නැහැ. ඒ වගේම තත්වයක් මේ අවස්ථාවේදී උදා වුණු මොහොතක 10,000 ගණනක් එළියට දාලා තියෙනවා. මෙතුමා කියනවා මෙතුමා රස්සාල් දුන්නා කියලා. මෙතුමා ගිහිල්ලා ජනාධිපති කොමිසම කොහොමද මොනවද දුන්න උත්තර? රාජ්‍ය ආයතන බදා ගන්න අනුමැතියෙන් දන්නවද? මම පිරිස් කළමනාකරු නොවේයි. සේක බදා ගන්න ඔබ නියෝග දුන්නාද? මගේ ඉලක්කය නිවාස 10,00,000. එච්චර දුර යන්න ඕනේ නැහැ. නීතියට පිටින් වැඩ කරන්න බෑ නේද? මම පත්වීම් බලධාරියා නොවේයි. අක්‍රමිතලා වෙලා නම් සභාපති වගකීම ඔව් එහෙමයි. මෙහෙම තමයි මේකල දුන්නේ කියලා උත්තර. රාජ්‍ය නිලධාරී පාවා දීලා නීතියනුකූල නොවෙන නිසා පත්වීම් දීලා කොමිසමන කියලා කොන්ද පන තියාගෙන උත්තර දෙන්න බැරිය ජයපක්ෂ නායක. පහත් නිඳිත නීච ක්‍රියාවලිය මේ රජය අද ක්‍රියාත්මක කරනවා. ලැජ්ජයි. මහ ලොකුවට කතා කරනවා රටේ දුවා දරුවන් රකින්නයි කියලා. නමුත් අද රජයේ ප්‍රධානතම ව්‍යාපෘති වෙලා තිබෙන්නේ රස්සාවල ඉන්න කට්ටිය එළියට දමන එක. මම සෝදේ.
ඔබතුමා හැමදාමත් අපිට ප්‍රශ්න මතු කරන්න ආපුවම ඒක දෙන්න. හැබැයි අද වැඩි පූර්වාදර්ශයක් දුන්නා කිසිම ප්‍රශ්නයක් අහලා නැති අය උත්තර දෙන්න. ඒක මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න බෑ ඔබතුමාට. ගරු විපක්ෂයාගේ තමයි මෙතන ගහන්නේ මේ කාරණේ ගෙනියන්නේ කාපි සුසු නැහැ. ඒක වැඩි පූර්වාදර්ශයක් අර කිව්ව විදිහට. මේ රටේ 50000ක් වෙච්ච රැකියා අපේක්ෂිත උපාධිධාරීන් රැකියා ලබා දීමේ ක්‍රමවේදය අපි මාර්තු මාසෙ වෙද්දී ආරම්භ කරනවා. රැකියා දසලක්ෂයක් නිර්මාණය කරන්න ආපු ආණ්ඩුවකට රැකියා 470000ක් අහිමි වීම බලාගෙන හිටියේ කොහොමද කියන කාරණාව අපිට ප්‍රශ්නයක්. ඒක අමාත්‍යවරයෙක් වැටුප් ගවන්න ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ කියලා කියද්දී රජය 150000කට අලුතින් රැකියා ලබා දීමට කටයුතු කරනවායි කියලා දැන් ඇප්ලිකේෂන් එකතු කරනවා. මේක තවත් බොරු මැතිවරණ පොරොන්දුක් විතරයි. ඔක්කොම කියනවා ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් නායකයෙක් කියලා. එහෙනම් දැන් එතුමා ඒක ඔප්පු කරන්න ඕනේ නේද? එතුමාගේ කතාව අහලා මම කිව්වේ ඒක හොඳ කතාවක්. කියපු අදහස් බොහොම හොඳයි. හැම නායකයම ඇත්තටම බලයට එන්නේ හොඳක් කරන්න බලාගෙන. හැබැයි ආවට පස්සේ මේ රටේ ප්‍රතිගාමි බලවේගයන්ට ඒ හැම නායකෙක්ම යට වෙනවා. පරණ ආමිකාරයෝ දාගෙන මේවා කරන්න බෑ. වියත්මගේ කිව්වත් මන් දන්නේ ඒක ඕගොල්ලන්ගේ වැඩක්. ජනාධිපතිවරයාට ඡන්දේ දීපු අය හිතපු තරම් මේ ආණ්ඩුව හොඳ නැහැ. හැබැයි විරුද්ධ වෙච්ච අපිටත් හිතපු තරම් තාම නරකත් නැහැ. ඒකත් කියමු. මංගල සමරවීර මහත්තයා පොඩි චූන් එකක් ගන්නවා මේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආපහු මුදල් ලැබෙති වෙන්න. විජිතමුනි සොයිස කට අරගෙන බලාගෙන ඉන්නවා ආපහු ආරි මාර්ග ඇමති වෙන්න බලාගෙන. මහත්තයෝ මතක තියාගන්න ඔබතුමාලගේ ආණ්ඩුව නැති වුණේ තුමා මුදල් ලැබෙති වෙච්ච හින්දා. ආණ්ඩුවක් බලයටපත් වෙලා මාස දෙකයි. තමුනාසලා මේ මාස දෙකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම. අනේ සොයිස මහත්තයෝ ඔයා නාගෙන ඉඳගන්නකො පොඩ්ඩක්. මංගල සමරවීර මහත්තෙන් එන්ජිඕ කාක්කෙක් ලියලා දීපු කතාව කියලා යනවා. මහලොකු මුදල් ලැබෙතිවරයා. මංගල සමරවීර මහත්තගේ අඳෝනාව සාධාරණයි. ඇයි ඇමරිකාව බලාගෙන බුදියාගන්නේ? පිටිපස්සේ ඉන්නේ බටහිර බලවේග. යුද අපරාධ යෝජනා ගෙනාපු එක්කෙනා අප්පුඩි ගහන සොයිසලා මේකෙ ඉන්නේ. මහරගම නගර සභාවේ මාසික මහසභා රැස්වීම අතරතුර අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ සභාවේ මන්ත්‍රීවරුන් අදහස් පළ කරන අතරතුර සභාපතිවරයා ඊට නිසි අවධානය නොදීම හේතුවෙන් මාර්ගම නගර සභාවේ මාසික මහසභා රැස්වීම අද පැවැත්වුණේ නගර සභා ශ්‍රවණාගාරයේදී. සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සභාවාරයේදී මන්ත්‍රීවරුන් යෝජනා අදහස් ඉදිරිපත් කරන අවස්ථාවේ සභාපතිවරයා ඊට සවන් නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි සමන් සේනාධීර මහතා කීප වරක් දැනුම් දුන්නා. පසුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සමන් සේනාධීර මහතාට සහය දක්වමින් සභාපතිවරයාට එරෙහිව අදහස් පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. පසුගිය රජයේ සමයේ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්නූ බවට චෝදනා එල්ල වූ ෆාමේ සමාගම අසාධු ලේඛනගත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවරගෙන තිබෙනවා. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වූ අතර එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද දැඩි චෝදනා එල්ල වුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජසේන රත්න යුගයේ සිදු වෙලා තියෙන වංචාව රුපියල් බිලියන 20කට එහා පැත්තේ. ඒතකොට මහ බැංකු බැඳුම් කර වංචාව වගේ පැහැදිලි දෙගුණයක්. පිළිකා ඖෂධ මගඩිය විතර ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවේ සාක්ෂි හරහා හෙළි වුණේ රාජසේන රත්නෙත් එක්ක එකට කාලා බීලා හිටපු ඖෂධ සමාගම් වල නම. අවසානයේ රාජසේන රත්න මේ චෝදනා ඉල්ල වෙන සමාගම වල මොකද දුන්න ත්‍යාගය? රාජසේන රත්න සම්මාන උල්ලක් තියලා ෆාමේ සමාගම වසරේ හොඳම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් කරු විදිහට සම්මානයක් දුන්නා. මේ වෙනකොට ෆාමේ සමාගමේ මේ වංචාකාරී හැසිරීම් සම්බන්ධයෙන් තොරතුරු අද දවසේ සාක්ෂි සහිත ඔප්පු වෙලා තියෙනවා. ෆාමේ සමාගමේ සියලුම ඖෂධ ලියාපදිංචි සහතික මේ වෙනකොට తాවකාලිකව නවත්තලා තියෙනවා. ආනයන බලපත්‍ර සියල්ල අහෝසි කරලා තියෙනවා. ඒ අනුව ෆාමේ සමාගමට රට තුළට ආනයනය කරන්න බෑ කිසිම ඖෂධයක්. බෙදා හරින්න බෑ. ඔබ හිතන්නකෝ රාජසේනාරත්න මේ කොරෝනා වෛරසය ලංකාවට එනකොට හිටියා නම් එකක් තමයි ඔක ගෙනාවේ GM එක කියයි. ඊට පස්සේ මේක හොද කරන්න දෙන්නේ නැති GM එක කියයි. ඒක ඖෂධ මාෆියාව යාව මරන්න ගෙනාපු වෛරසයක් කියයි. ඒ වගේම විශේෂඥෝ මුඛාවරණ පළඳවන්න එපා කියද්දී රාජසේනාරත්න රටේ ලොකු මුඛාවරණ අඩුවක් තියනවා කියලා වෙළඳපොලේ රුපියල් 5ට ගන්න පුළුවන් එක ලෝකල් පර්චේස් කරයි රුපියල් 500 ගානේ. ඒක කරලා කොරෝනා ප්‍රති හරි මොකක් හරි උත්සවයක් කරලා අවසන් කරන්න තිබ්බා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට කියනවා ඔබතුමිය රාජසේනාරත්නගේ පව් කර ගන්න හරි ඒ රාජසේනාරත්නගේ පව් හොදන්න හරි ඉදිරිපත් වෙන්න එපා. ඔබතුමිය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. අපි ඒ කාලේ කිව්වා ලක්ෂ්මන් කිරියල්ලා රාජිතල SBලා නිශ්චිතව නීති රටේ ක්‍රියාත්මක වුණා නම් මෙයයි ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. ඒ වගේම අපි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මැදිහත් වීමෙන් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය අපි ගැසට් කරන්න සූදානම් කරමින් ඉන්නවා. අපිට අද දැනගන්න ලැබෙනවා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් එන ආපු ඒ ගැසට් එකේ කොපි 500 සෞඛ්‍ය ලේකම්තුමියගේ කාර්යාලයට ලැබිලා ඒක අස්ථානගත වෙලා. දැන් අපි අහන තාමත් සෞඛ්‍ය අමාත්‍යංශය කරන්නේ රාජිත සේනාරත්නද? රාජිත සේනාරත්න ඉතිහාසය පුරාවට මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම වළක්වනු ලැබුවා. මේක ගැසට් කිරීම වළක්වන්න උත්සාහ දරුවොත් එයාගේ නම්කම් සහිතව ලැබෙන සම්මුදට සියල්ල මාධ්‍ය ඉදිරියේ දිගාරින රජ වෛද්‍ය රංග සංගමේ සූදානම්ින් ඉන්නවා. රේදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සියලු කොමසාරිස්වරුන්ගේ අනුදැනුම මත මහා පරිමාණ වංචාවක් සිදුවන බවට සිංහල සංවිධානය චෝදනා කරනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතින් එම වංචාව සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වංචා සහගත ගනුදෙනුව පටන් ගන්නේ 2006 වසරේදී. රේදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අදාළව තමයි ටෙන්ඩර් පත් කැඳවලා එක්තරා දකුණු අප්‍රිකාවට සම්බන්ධ ප්‍රධාන සමාගමක් කරා තමයි ඌට නාටකය කරගෙන ගිහින් තියෙන්නේ. ස්මාර්ට් රේදුරු බලපත්‍රයක් චිපයක් කාඩ්පතට යොදලා තියෙනවා. නමුත් මේ චිපය කිසිම තැනක රීඩ් කරන්න බෑ. පොදු පාරිභෝගික ජනතාවගෙන් රුපියල් 1700ක මුදලක් ඌරාගෙන කනවා කොල්ල කනවා මේ සමාගම සහ රජය එකතු වෙලා. මේ කොල්ලකෑම පිටිපස්සේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සියලු කොමසාරිස්වරු සම්බන්ධ අප්‍රිකානු මෙට්‍රොපොලිටිකල් සමාගමත් එක්ක තියෙන හරස් රහස් ගනුදෙනු පිළිබඳව අපි සන්තකයේ මේ වෙද්දී බොහෝ තොරතුරු ඒකරාශී වෙලා තියෙනවා. ජනාධිපතිතුමාට ආරාධනා කරනවා කවුන්ටරෙන් එහාට ගිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇතුලේ ලෝකයට පොඩ්ඩක් එබිලා බලන්න. අපි දන්නවා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුලේ පින්තූර ගන්නේ රජයේ නිලධාරී, තොරතුරු ඇතුළත් කරන්නේ රජයේ නිලධාරී, කොළ කඩදාසි පුරවන්නේ මුද්දරාලවන්නේ රජයේ නිලධාරීන්, වෛද්‍ය සැපයුම් කරන්නේ රජයේ නිලධාරීන්. හැබැයි ව්‍යාජ හොරට හදපු ඩ්‍රයිවිං ලයිසන් එක print කරන්නේ පුද්දලි ආයතනය. රජයට දෙනවා රුපියල් 360ක්. ඔවුන්ගේ සුද්ධ ලාභය රුපියල් 1340යි. නමුත් මේ වගේ කාඩ් එකක් බැංකුවකින් නිකුත් කරනවා නම් ඩෙබිට් කාඩ්යක් හරි ක්‍රෙඩිට් කාඩ්යක් හරි ගන්නවා නම් රුපියල් 200ක් හෝ 300ක් වගේ සුළු මුදලක් තමයි අය කරන්නේ. මේ ගිවිසුම අනුව මේ සමාගම ලබා දෙන්න ඕනේ මෝටර් රථ වාහන වැරදි සලකුණු කරන්න පුළුවන් ක්‍රමයක් කාඩ්පතට ඇතුල් කරන්න අවශ්‍ය කරන පහසුව. අද වෙනකන් ක්‍රියාත්මක කරලා නැහැ. පොලිස් නිලධාරීන්ට මේ කාඩ්පත කියවන්න උපකරණ ලබා දෙන්න මෙට්‍රොපොලිටිකන් සමාගම බැඳිලා ඉන්නවා. ඒ අවශ්‍ය කරන උපකරණ ලබා දීලා නැහැ. විශ්වාස කරන ජනාධිපතිතුමා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරයි කියලා. දැන් හිරුසියයේ විශේෂාංගය. හබරණ හුරුළු පරිසර උද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකින් විශාල පිරිසක් දිනපතා සෆාරි ජීප් රථවලින් මෙහි පැමිණෙනවා. එම ජීප් රථ උද්‍යානයට ඇතුළු වීමේදී රජය මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රය ලබා නොදී මෙහි ස්වේච්ඡා සේවකයන් සිදු කරන විශාල මුදල් වංචාවක් පිළිබඳ හිරු CIA අනාවරණ කරගත්තා. ඒ උද්‍යානය තුළ වාහනයක් ඇතුළු කරපුවම අනිවාර්යෙන් මෙන්න මේ වගේ ටිකට් එකක් දෙන්න ඕනේ. මේ ටිකට් එක නැතුව තමයි අපි ටිකට් එක මේ කොලේකින් විතරක් මුදල් අරගෙන අපිට කොලයක් විතරක්
එම වංචාව සිදුවන ආකාරය හිරු CIA අවස්ථා ගණනාවකදී මෙලෙස රහසිගත කැමරා මගින් පටිගත කළා. මෙලෙස අයතා ලෙස මුදල් ලබාගෙන ප්‍රවේශ පත්‍ර ලබා නොදී උද්‍යානය තුළට සෆාරි ජීප් රථ ඇතුළු කරන අතර නියමිත ලෙස ප්‍රවේශ පත්‍ර ලබා ගත්තාදැයි මෙම කුටියේදී පරීක්ෂා කළ යුතු වුවත් එයද සිදුවන්නේ නැහැ. මෙය වංචාවක් නොවේදැයි උද්‍යානය බහරව සිටින හබරණ අඩවි වන නිලධාරියාගෙන් අප ප්‍රශ්න කළා. මේක ප්‍රවේශපත්‍රය නෙවෙයි. මේක අරගෙන ගිහලා ප්‍රවේශපත්‍ර කවුළුවට දෙන්න. ඊට පස්සේ ප්‍රවේශපත්‍රයක් නිකුත් කරනවා. මේක දෙන්නම ඕනේ. ඔක පෙන්වන්න ඕක දෙන්නම ඕනේ. හබරණ අඩවි වන නිලධාරියා එලෙස ප්‍රකාශ කළද මෙහි පැමිණෙන විදේශ සංචාරකීන්ට පවා උදේ වරුවේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ නැහැ. මෙහි සේවකීන් පවසන්නේ උසස් නිලධාරියා මේ අවස්ථාවේ නිදා සිටීම හේතුවෙන් පසුව පැමිණ ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ලෙසයි. රජයට ලැබිය යුතු දහස් ගණන් මුදල් මෙම ප්‍රවේශපත්‍ර ජාවාරම හරහා දරවන්නේ කාගේ සාක්කුවලටද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. දැන් තවත් දේශපාලන කේපයක් සමගින් රටවටා හිරු. පසුගිය රජයේ සමය අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ මෙම ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 8ක් ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදූදීන් මේ මස 20 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අපරීක්ෂාකාරී ලෙස ගමන්ගත් යතුරුපැදියක් මෝටර රථයක ගැටි අනතුරට පත්වන ආකාරය තවත් මෝටර රථයක තිබූ කැමරාවක සටහන්ව තිබුණු අයුරු ඉන්නේ. මේ අතරේ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වන ආකාරය මෝටර රථයක සවිකර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සූදානම අදට සමුගන්නට. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ යළි හමුවන්නේ හෙට සවස 6:55. සුබ රාත්‍රියක්.